මේ තියෙන්නේ අපි හදපු බටු ඇඳනේ. කොහොමද බලන්නකෝ. බලන්න පාට, බලන්න ලස්සන, ඒ වගේම සුවඳ. හදලා බලන්න අනිවාර්යයෙන්ම. මොටම සුබදාසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වම්බටු එකක් මස් වර්ගයේ වියන්නේ කොහොමද. ටිකක් මේක කළු පාටට හදන්න ඕනේ. හරිද? මේ තියෙන්නේ වම්බටු. සාමාන්‍ය මේ වම්බටුේ ලංකාවේ තියෙනවා. මේක සාමාන්‍ය මෙහි තියෙන වම්බටු. මේ අපේ වම්බටු එකම තමයි. කිසි වෙනසක් නැහැ. මේක පොඩ්ඩක් අර සාරට ලොමේ ගඩුව. මේකට අපි ඕලු කියන මස් වම්බටු කියලා ලංකාවේ. එතන මේ වම්බටු එක තියෙනවා. මේ අනිත් වම්බටු එකත් මේ විදිහම ඕගලන්ට මේක හදන්න පුළුවන්. ඉතින් මෙතන කරපිංච රම්පේ එනසල් කුරුඳු පොතු ටික මෙතන එකතු කරන් තියෙනවා. ඒ වගේම මස්ටර් සීඩ්ස්, ඒ වගේම උළුවාල්, අබ උළුවාල් දෙකම, සුදු ලුණු ටික, ලුණු ගෙඩිය. මෙතන මම මේක කරවල පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඕගොල්ලන්ට තව රසායනු ගංගි රසායනු කරවල චුටි පොත් එකතු කර ගන්නවා. ඒ වගේම ටිකක් මේ සැර මිරිස් කරලා මම පාවිච්චි කරනවා. අම් මිරිස් වලට දාගන්න පුළුවන් ග්‍රීන් චිලි එක. මිරිස් කුඩු තේ හැන්ද. ඒ වගේම මෙතන තියෙනවා තුනපාකුඩු. තුනපාකුඩු මම මේකට ස්පූන් දෙකක් අරන් තියෙනවා. ඒ වගේම කහ කුඩු, ඒ වගේම ලුණු කුඩු, ඒ වගේම එළවලු තෙල්. ඉතින් මේ ටික තමයි අපිට මේ මස් වර්ගයේ මේ බල්ක් එක ව්‍යාගයෙන් එන ද්‍රව්‍ය ටික. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. මේ මටු එක මම කපා ගන්නවා ටිකක් ලොකුවට කොටු විදින්න. මම කපලා ඔයාලට පෙන්වන්නම්. හරි, දැන් මම බලන දැක්ලිපේ තිබ්බා. මේ තියෙන්නේ මට්ටු ටික මම කපාගත්ත විදිය. මේ වගේ ලොකුවට කපා ගන්න ඕනේ. හරිද? මේක තමයි මේ කරිය හදන, මේ ව්‍යංජනේ හදන්න කපා ගන්න විදිය. ඉතින් මෙන්න මස් වගේ නියන්න ඕනේ. දැන් මස් වගේ වියද්දි මේ ටික කෑල්ල ලොකුවට තියෙන්න ඕනේ. හරි? දැන් මම ඉස්සෙල්ලාම තෙල් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ උළුහාල්, අබ, සුදු ලුණු එකතු කරගන්නවා. ඊට මේක සුදු ලුණු ටික පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙනවා. මම මේක එකතු කර ගන්නවා මේ කරපිංච කුරුඳු පොතු වෙන සල් රම්පි. දැන් මම ලුණු ටික දාන්න ඉස්සෙල්ලා කරවල ටික දාගන්නවා. හරි? ඔන්න මේ තුරපාකුඩු මේ ඔක්කොම වෙනම බදලා ගන්න පුළුවන් මස් වලට වෙනවා. හරි? නමුත් මම කරන්නේ මේකෙන්ම හදා ගන්න අදන්න. හරි? අපි ලුණු ටික එකතු කරගන්න. අපි මේ ලුණු ටික හොඳට බැදෙන්න ඕනේ. බ්‍රවුන් පවුඩර් එකක් බැදෙන්න ඕනේ. හරි? බලන්න මේ හොඳටම බ්‍රවුන් වෙන්නම මම මේක දැන් කුක් කරා. අද ලුණු ටික මේ කරවල ටික හොඳට බැදිලා තියෙනවා. දැන් මේක මට මෙහෙම පැත්තකට කරලා දාන්න මේ මිරිස් කුඩු එක. පොඩ්ඩක් මෙහෙම මේකේ බැදෙන්න ආරම්භ කරනවා. හරිද? මේක බ්‍රවුන්. ඒක
කැසමේ තුන පහකට දාගන්න. තුන පහකට දාලා මේ විදිහට හොඳට මේක කළු වෙන්න තෙල් එකෙම මේක මෙන්න සයිඩ් එකෙන් බදින්න. හරි? කඩපේ නැති හොඳට මේ ඩවුන් කරලා එක එනවා. හරි? අන්නේ ඔක්කොම කලවම් කරන්න මෙහෙම. අයි මන්නේ මිරිස් කරන දැම්මේ නැත්තේ. මොකද මිරිස් කරන දාලා මේකේ සැර අපිට වදිනවා. ඒතකොට අපිට කැස්ස එනවා. ඇත්ත කතන්දර ඒක තමයි. ඒක නිසා මම මිරිස් කරන දැම්මේ දාන්නේ පරක්කු වෙලා. හරි? දැන් බලන්න මෙන්න මේ වගේ ටිකක් බ්‍රවුන් කලර් වෙන්න ඔයාලා ටිකක් කලවට වෙන්න අදා ගන්නවා. දැන් ඔයාලා මේ තහ කුඩේකට එකතු කරගන්න. හැබැයි මේ කරවල ලුණු තියෙන නිසා වල බටර් එක ලුණු දාද්දි අල්පනාවෙන් දාන්න. දැන් මේ අම්මිස් කරලත් මම මේකට එකතු කරගන්නවා. ඉතින් ගෙදර පොඩි අය ඉන්නවා නම් ඒ කට්ටිය ගැන හිතලා මිරිස් අඩු කරගන්න අනිවාර්යයෙන්ම ඔයාලා ඒක අග බලා ගන්න ඕනේ. දැන් අපි බඩු ටික මේකට එකතු කරගමු. අමුතුම සුවඳක් එනවා. හරි? අත්තර. ඊට පස්සේ දැන් මේකට බලන්න කොහොමද පහට එන්නේ කියලා. හරිද? දැන් අපි මේක මේ විදිහ ලුණු ටිකත් මේකට එකතු කරගන්න. ලුණු වැඩි දාද්දි දාද්දි කරවල දානවල කපුල්ල කරවල ලුණු තියෙනවා කරපරාවෙන් කරන්න. දැන් මේක අපි බිඳ රදු කරලා වතුර දාන්න එපා. මේක තියෙන ඉස් මේකෙන්ම මේක තියෙන බටවල තියෙන හොජස් එකෙන්ම මේක තැම්මෙන්න හරි. හරි? ගින්දර අඩු කරන්න වහන්න. විනාඩි 10ක් 12ක් වගේ මේක වහලා මෙහෙම වහන්න. වහලා තැම්මෙන්න අරින්න. ඊට පස්සේ බලමු කොහොමද බටු වෙන්ජිනේ කියලා. ඉතින් මෙන්න බලන්න බටු වෙන්ජිනේ. බලන්නේ කොහොමද කියලා. මේකේ තියෙන වයිස් මෝඩින් තමයි මම මේක උයලා තියෙන්නේ. බලන්න හෙමින් හෙමින් ස්ලෝ ෆයර් එකේ උයවුවාම තමයි මේ විදිහට එන්නේ. අඩි ජාදන් නැතුව ගාන්න ගන්න පුළුවන්. ඉතින් බලන්න මේක හදට නිකන් මස් කරියක් වගේ. හරි? හදලා බලන්න අනිවාර්යයෙන්ම. අලුත් දේවල් අලුත් විදිහට මම කියලා දෙනවා. හදලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් හැමදාම ඔයගොල්ලෝ බටු තෙල් දාලා බටු කිරට වෙලා මේ විදිහට හදලා බලන්න. කන්න පුළුවන් මත් වියගත්තා බඩ පැලනකම් හරිම රසයි. එක මේ ව්‍යංජනේ ඇති හොඳටම. හරි? උදේට වගේම නම් නියමයි මේක. කැකුළු බත් ටියක් වෙලා මේ වගේ දෙයක් හදාගත්තහම කන්න බත් මරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අලුත් දෙයක් කියලා දුන්නා. ඉතින් එහෙමනම් හැමෝටම ගොඩක් ස්තුතියි රැඳිලා හිටියට. අනිවාර්යෙන් දිගටම රැඳිලා ඉන්න. අනිවාර්යයෙන් තවත් වැඩගත් දේවල් මම ඔයාලට අරන් එනවා. ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්න. අමතක කරන්න එපා ලයික් එක කමෙන්ට් එක දාලා ඕලංගේ. අනිවාර්යයෙන්ම ඕල්දෙන ට්විස් බෙල් එක ඔබලා තියාගන්න. අලුත් මෙම්බර් කෙනෙක් නම් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක්. මේ තියන්නේ අපි හදපු බටු වෑංජනේ. කොහොමද බලන්නකෝ. බලන්න පාට, බලන්න ලස්සන, ඒ වගේම සුවඳ. හදලා බලන්න අනිවාර්යයෙන්ම.